අපේ පිළිතුරු සාකච්ඡා කරමු. බලමු අපි ප්‍රශ්නේ ඉස්සලා කියවලා. රූපයේ දැක්වෙන පරිදි වෘත්තාකාර පුඩුවක් සෑදෙනසේ ඒකාකාර ප්‍රතිරෝධයකින් යුත් ලෝහ කම්බියක දෙකලවර සම්බන්ධ කර ඇත. එතකොට අර S විදිහට පෙන්නලා තියෙන වෘත්තාකාර කම්බි පුඩුවක්. එතකොට මේ වෘත්තාකාර කම්බි පුඩුවක් මීටර 1ක් දිග. ඒක තමයි දකුණු හිටසට සවි කරලා තියෙන්නේ. ඒ විස්තරය තමයි තියෙන්නේ. කම්බියේ විස්කම්බේ දීලා තියෙන අපිට. ඒ කොටසේ අපිට කියනවා ක්ලිප දෙක අතර ප්‍රතිරෝධයේ එස්සෙවීමට මීටර සේතුව ප්‍රයෝගී කරගන්න ලැබේ. එතකොට රූපේ අපිට පෙන්වලා තියෙන ඒ දත් ප්‍රයෝගී කරගෙන සන්තුලන ලක්ෂයේදී, ඒ කියන්නේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයේ බිඳුව වෙන අවස්ථාවේදී අපිට කියනවා S සඳහා ප්‍රකාශනයක් ලියන්න කියලා. එතකොට අපි බිස්න සේතු මූල ධර්මයේ දැම්මොත් S බෙදීම R සමාන වෙනවා L දෙක බෙදීම L එකටනේ. එතකොට මෙතනින් අපිට S උක්ත කරන්න පුළුවන්. S සඳහා ප්‍රකාශනයක් කිව්වහම අපිට මේ විදිහට ලියන්න වෙන්නේ L දෙක බෙදීම L එක වාරයක් R හැටියට. මේක තමයි පළවෙනි කොටසට අදාළ ඒ කොටසට අදාළ පිළිතුර. ඊළඟට B කොටසේ අපෙන් අහනවා L හි සියලුම පරිමිත අගයන් සඳහා සන්තුලන ලක්ෂයක් ලබා ගැනීමට පුළුවන් බව ස්ථීර කිරීමට ඔබ විසින් පරිපථයේ පරීක්ෂා කරන්නේ කෙසේද කියලා. එතකොට කොහොමද පරිමිත අගයන් සියල්ලටම සන්තුලනයක් ලබා ගන්නේ කොහොමද කියලා, කොහොමද හොයන්නේ කියන කාරණය. ඒතර අපිට මේකෙදි පරීක්ෂණය කරලා බලන්න, කියන්නේ සම්පූර්ණයෙන් පරීක්ෂණය කරන්න කලින් අපි දැනගන්න ඕන කොහොමද මේක පරීක්ෂා කරන්නේ කියලා. එතකොට මේකේ අර අපි දැක්ක පරිපථ සටහනේ මෙහෙම වෘත්තාකාර කම්බි පුඩුවක් සකස් කරලා තියෙනවා. එතකොට මේ කම්බි පුඩුවේ මේ විදිහට දෙපැත්තෙන් ඔහොම ක්ලිප් දෙකක්, මේ ක්ලිප් ඔගොල්ලෝ අහලා දැකලා ඇති කියලා හිතනවා, මේවා අපි කියන්නේ කිඹුල් කට ක්ලිප. එතකොට කිඹුලගේ කට වගේ ස්වරූපයක් තියෙන ක්ලිප් තියෙන විද්‍යාගාරයේ ක්ලිප් දෙකක් තමයි මේක ගහලා තියෙන්නේ. එතකොට ක්ලිප් දෙක ඕන විදිහකට අපිට බුරුල් කරලා එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒක තමයි මේකේ අපේක්ෂා කරන්නේ. එතකොට අපිට මුලින්ම L සමානයි බිඳුව. ඒ කියන්නේ මෙයාව අපිට මෙතෙන්ට ගේන්න පුළුවන් නේ. මෙයාව මෙතෙන්ට ගෙනාම L සමානයි බිඳුව. L සමානයි බිඳුව කියන අවස්ථාවට සන්තුලන ලක්ෂයක් ලැබෙනවද කියලා බලනවා. ඒක තමයි පළමු පරීක්ෂා කිරීම. L සමානයි බිඳුව කියන අවස්ථාවට අදාළව සන්තුලනයක් ලැබෙනවද තියෙනවද කියලා පරීක්ෂා කරනවා. ඊළඟට අපිට පුළුවන් L සඳහා වැඩි මාගේ ඉන්නේ මේ විදිහට විස්කම්බයක දෙකලවර තිබ්බාම. එතකොට විස්කම්බයක දෙකලවරට ක්ලිප් දෙක සම්බන්ධ කරලා නැවත අපි බලනවා සන්තුලනයක් ලැබෙනවද කියලා. ඉතින් ඒ අගයන් දෙකට ලැබෙනවා නම් L සමානයි බිඳුව සහ L සඳහා ගන්න පුළුවන් උපරිමාගය කියන්නේ විස්කම්බයක දෙකලවරට සම්බන්ධ කරාම, ඒ කියන්නේ සෙන්ටිමීටර 50ක් විතර. එතකොට සෙන්ටිමීටර 50ට අදාළව සන්තුලනයක් ලැබෙනවාද? මෙන්න මේ දෙක පරීක්ෂා කරනවා. ඒතර මේ දෙක පරීක්ෂා කරාම මේ දෙක සඳහා අගයන් ලැබෙනවා නම් මොකද්ද වෙන්නේ? මේ පරීක්ෂණය පුරාවටම අපිට පාඨාංක ලබා ගත හැකි. ඔක තමයි එහෙනම් B කොටසට අදාළ පිළිතුර වෙන්නේ. ඊළඟට C කොටසේ අපෙන් අහනවා S හි මිනුම් වල දෝෂය අවම කර ගැනීම පිණිස R සඳහා සුදුසු අගයක් ඔබ තෝරාගන්නේ කෙසේද? අපි මීට කලින් මීටර සේතුවේදී කතා කරා වඩා හොඳම සන්තුලන ලක්ෂය වෙන්නේ මොකක්ද කියලා නේද? මොකද්ද වඩා හොඳම සන්තුලන ලක්ෂය වෙන්නේ? මීටර සේතුවේ මධ්‍ය ලක්ෂය. එහෙම නැත්නම් අර ප්‍රතිරෝධ කම්බියේ හරි මැද තියෙන එක තමයි තියෙන ලක්ෂය තමයි අපි වඩා හොඳම සන්තුලන ලක්ෂය හැටියට තෝරගන්නේ. ඒ නිසා අපි කරන්නේ මේකෙදි සන්තුලන ලක්ෂය තෝරගන්නවා මීටර් සේතු කම්බියේ මැදට ආසන්න වන විදියට. ඉතින් ඒකට අපිට වෙනස් කරන්න පුළුවන් පදයක් තියෙනවා. මොකද්ද වෙනස් කරන්න පුළුවන් පදය? කැපිටල් R සඳහා සුදුසු වගයක් තෝරගන්න පුළුවන් සන්තුලන ලක්ෂය මැදයට පැමිණෙන ලෙස. ඉතින් ඒක තමයි C කොටසට අදාළ පිළිතුර වෙන්නේ. සන්තුලන ලක්ෂය මීටර් සේතු කම්බියේ මැදට ආසන්න වන පරිදි R හි අගයක් තෝරා ගන්නවයි කියන කාරණය තමයි ඒකේ පිළිතුර වෙන්නේ. ඊළඟට D කොටසේ නැවත අහනවා L හි මුළු පරාසය සඳහාම
එස් සඳහා එස් හා එල් අතර ප්‍රස්ථාරයක් අඳින්න කියලා එස් හා එල් අතර ප්‍රස්ථාරය අඳින්නේ කියලා කිව්වහම අපේ අපි දැනගන්නු කොහොමද මේක ගන්න. එතකොට මේකේ මොනවද අපිට ගන්න පුළුවන් අගයන්? එතකොට එකක් තමයි එල් සමානයි බිංදුව, අනිත් එක තමයි එල් සමානයි 100 සෙන්ටිමීටර් 100. එතකොට අපි දන්නවා එල් සමානයි බිංදුව කියලා ගත්තොත් ක්ලිප් දෙක එකම තැනට සම්බන්ධ වෙන. එතකොට S ගේ ප්‍රතිරෝධය මොකද්ද වෙන්නේ? L සමානයි බිංදුව විට ක්ලිප් දෙක එකම තැනට සම්බන්ධ වෙන නිසා මම මේ විදියට පෙන්නන්නම්. ක්ලිප් දෙකම සම්බන්ධ වෙන්නේ එකම තැනට. එතකොට ක්ලිප් දෙකම එකම තැනට සම්බන්ධ වුණාම R සඳහා ලැබෙන්නේ S සඳහා ලැබෙන්නේ බිංදුව කියන අගය. හරි? එතකොට ඊළඟට අපි බලන්න ඕන ආයමත් මේ L සමානයි සෙන්ටිමීටර් 100. L සමානයි සෙන්ටිමීටර් 100 විට මොකද්ද වෙන්නේ? L සමානයි සෙන්ටිමීටර් 100 කියන්නේ ආපහු මේ රූපසටහනමයි නේ. මෙහෙන් ඇවිල්ලා ඔහොම මැනෙනවා කියන්නේ. එතකොට S සමානයි බිංදුවයි. එතකොට S සඳහා අගයන් දෙකක්, ඒ කියන්නේ L සමානයි බිංදුවේ දිසා L සමානයි සෙන්ටිමීටර් 100 දී S ගේ අගයන් දෙක බිංදුව වෙනවා. ඊට අමතරව අපිට නැවත ගන්න වෙනවා මෙන්න මේ වගේ අවස්ථාවක්. මොකද්ද විස්කම්භයක දෙකලවට සම්බන්ධ කරාම මොකද්ද වෙන්නේ? එතකොට මෙතන පරතරය වෙන්නේ සෙන්ටිමීටර් 50ක්. එතකොට L සඳහා සෙන්ටිමීටර් 50ක් තිබ්බොත් විට S ගේ අගය මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. මේ අගය හරියටම අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. 50ක් වෙනකොට තමයි මේ අතරේ ප්‍රතිරෝධයට ගන්න පුළුවන් උපරිමාගය එන්නේ. උපරිමාගය වෙන්නේ. ඒ නිසා S මෙතනදී උපරිම අගයක් වෙනවා. එතකොට මෙන්න මේ දත් උපයෝගී කරගෙන අපිට පුළුවන් ප්‍රස්ථාරය සඳහා දල සටහනක් අඳින්න. එතකොට මේ විදිහටයි වෙන්නේ. L සමානයි බිංදුව සහ L සමානයි 100 දී ප්‍රස්ථාරය බිංදුව වෙන්න ඕනේ S අගය. ඊළඟට L සමානයි සෙන්ටිමීටර් 50 දී සෙන්ටිමීටර් වලින් මෙයාම අනින්නේ. මෙයාකට අපිට එකකයක් දීලා නැහැ. එතකොට මේ තියෙන්නේ S සමානයි බිංදුව, L සමානයි බිංදුව. මෙතන තියෙන්නේ සෙන්ටිමීටර් 100. මෙතන මැද 50ක් වෙනවා. එතකොට 50 දී උපරිමාගයක් වෙනවා. ඊළඟට 100 දී සහ බිංදුවේ දී ඔය විදියට. එතකොට මේ විදිය ප්‍රසාර සටහනක් අපිට ලබා ගත හැකි. ඔන්නෝම් ප්‍රසාර සටහනක් උපරිමයක් වෙලා නැවත අඩු වෙලා බිංදුව වෙනවා. එතකොට මේක තමයි අදාළ ප්‍රස්ථාරය වෙන්නේ. L ට ඉදිරියව S ගේ ප්‍රස්ථාරය, එහෙම නැත්නම් S සහ L අතර ප්‍රස්ථාරය ඔන්න ඔය විදිහේ ප්‍රස්ථාරයක් වෙනවා.